දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. Dove Sensitive Expert by Signal. කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වූ ඔක්තෝබර් මාස සිට මේ දක්වා කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් සාධිතින් ගණන 2500 ඉක්මවා තිබෙනවා. ඉන් ගෙවුණු සතිය තුල පමණක් වාර්තා වී ඇති මුළු ආසාදිතින් ගණන 795ක් වන අතර ඊයේ දිනේ කළුතර දිස්ත්‍රික්කයෙන් තවත් ආසාදිතයන් 120 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයෙන් ඊයේ නව ආසාදිතින් 130 දෙනෙකු හඳුනාගෙන තිබුණේ පසුගියදා සිදු කළ PCR පරීක්ෂණ 460ක් අතරින්. ඒ සමගම බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 734 දක්වා ඉහළ නැංවෙන අතර අද දිනේ එම වාර්තා වන රෝගීන් සියල්ලක්ම ප්‍රතිකාර මධ්‍යස්ථානයට යැවීමට කටයුතු කරන අතර PCR පරීක්ෂණ ගේන් ගැටගොස් සිදු කිරීමට උපදෙස් ලැබිලා තියෙනවා. කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටාශ්වයට අයත් කුරුඳුවත්ත මහවත්ත කුඩා හීනටියන්ගල වෙට්ටුමකඩ අක්කරගොඩ කළුතර දකුණ 725 සහ 725 B යන ග්‍රාම නිලධාරි වසම් සම්පූර්ණයෙන් හුදකලා කිරීමට පියවරගත් බව කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නිලංග ප්‍රේමසිරි මහතා සඳහන් කළා. එමෙන්ම කටුකුරුඳ වේලාපුර සහ කලපු යන ග්‍රාම නිලධාරි වසම්ද අර්ධ වශයෙන් හුදකලා කළ බවයි කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේ. මෙම ප්‍රදේශ ආශ්‍රිතව ඊයේ කොවිඩ් ආසාදිතයන් 30 දෙනෙකු හඳුනාගෙන අතර අද තවත් ආසාදිතින් 16 දෙනෙකු වාර්තා වීමත් සමග මෙම පියවරගෙන තිබෙනවා. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටාශ්වයට අයත් මග්ගොන නැගෙනහිර මග්ගොන බටහිර සහ අක්කරමලී යන ග්‍රාම නිලධාරි වසම් තුන සඳහා සංචරණ සීමා පනවා ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්�ය වරුණ සෙනවිරත්න මහතා සඳහන් කළා. අපි 17 වෙනිදා කරපු PCR පරීක්ෂණ වලින් 140න් 51ක් පොසිටිව් වුණ අක්කරමලී ප්‍රදේශයේ. ඉතින් අපිට තේරුණ දේ තමයි මෙතන රෝග ලක්ෂණ නැතුව රෝගීන් ගොඩක් සමාජීය සැරිසරනවා. දෙවයිනේ දිස්ත්‍රික්ක 17කින් කොවිඩ් ආසාදිතයන් 618 දෙනෙකු ඊයේ හඳුනාගෙන අතර කොළඹින් 241ක් කළුතරින් 120ක් ගම්පහින් 99ක් ගාල්ලෙන් 45ක් මහනුවරින් 33ක් රත්නපුරෙන් 27ක් සහ සෙසු දිස්ත්‍රික්කවලින් 53ක් වශයෙන් ආසාදිතින් වාර්තා වුණා. කොළඹින් වාර්තා වූ ආසාදිතයන් 241 දෙනා අතර ආසාදිතයන් වැඩි වශයෙන් හඳුනාගෙන තිබෙන්නේ බොරැල්ල, ග්‍රෑන්ඩ් පාස්, කොම්පඤ්ඤ වීදිය, වැල්ලවත්ත, මට්ටක්කුලිය, මරදාන සහ බ්ලූ මැන්ඩල් යන ප්‍රදේශවලින්. මේ දිනවල කොළඹ නගරය තුලින් කොවිඩ් ආසාදිත රෝගීන් 150ත් 175ත් අතර ප්‍රමාණයක් දෛනිකව සොයා ගන්නට අපිට හැකි වෙලා තියෙනවා. අපිට පුළුවන් වුණා මෝදර රජමල්වත්ත ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයකින් රෝගීන් 45 දෙනෙකු සොයා ගන්නට. එයින් 12 දෙනෙක් මේ වන විට රෝහල්ගත කරලා තියෙනවා සුළු රෝග ලක්ෂණ මතුවීම නිසා. නෙගටිව් අය මේ වන විට එම ස්ථානයේම නිරෝධායනයට ලක් කරලා තිබෙනවා. කොළඹ රිජ්වේ ආර්යාල මාරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පෙන්වා දෙන්නේ සිය රෝහල වෙත පැමිණෙන පිරිස් අතරින් දෛනිකව ආසාදිතයන් 6 දෙනෙකු පමණ හඳුනා ගැනීමේ ප්‍රවණතාවක් පවතින බවයි. දිනකට සාමාන්‍යයෙන් රෝගීන් 5 දෙනෙක් 6 දෙනෙක් පමණ දරුවන් හෝ මව්වරුන් හඳුනා ගැනීමට හැකි වෙනවා කොවිඩ් 19 ආසාදනය තියෙන බවට. වැඩි ප්‍රමාණයක් ඉන්නේ ඉතා කුඩා දරුවන්. මේකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ දෙමාපියන් අනවශ්‍ය ලෙස මේ දරුවන් ස්පර්ශ වීමට බාහිර සමාජයට ගැටෙන්න ඉඩ දීපු නිසා තමයි දෙමාපියන්ගේ ඒ නොසලකිල නිසා තමයි මේ දරුවන්ට මේ රෝගය වැළඳලා තියෙන්නේ. පාදුක්ක උඩුමුල්ල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයකින් කොවිඩ් 19 ආසාදිතයන් 9 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මීට පෙර මේ ආයතනයෙන් එක් ආසාදිතයෙකු වාර්තා වූ අතර ඒ අනුව සිදු කළ PCR පරීක්ෂණ 34ක් අතරින් මෙම ආසාදිතින් 9 දෙනා හඳුනාගැනුණා. ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශ්වයට අයත් තුන්දුව ප්‍රදේශයෙන් ආසාදිතින් 41 දෙනෙකු හඳුනාගැනීමත් සමග තුන්දුව බටහිර සහ තුන්දුව නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම් ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම් කරනවා. ගම්පොළ මූලික රෝහලේ සේවය කළ වෛද්‍යවරියකට කොවිඩ් ආසාදිත බව පසුගියදා තහවුරු වූ අතර ඇගේ පියාටද වෛරස් ආසාදිනේ වියතයි හඳුනාගැනුණා. එනෝ පියා සේවය කළ ගම්පොළ ප්‍රදේශයේ කුකුළු මස් අලෙවිසලක් ආශ්‍රිතව සිදු කළ PCR පරීක්ෂණ 74ක් අතරින් තවත් 25 දෙනෙකුට වෛරස් ආසාදිනේ වියතයි තහවුරු වුණා. මෑනුව ප්‍රදේශයේ කුකුළු මස් අලෙවිසල් 8ක් ඇතුළු දෙලෙනසල් 12ක් තාවකාලිකව වසා දෙමුණු අතර හඳුනාගත් ආසාදිතයන් පිරිසක් ඊයේ රාත්‍රියේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. විශේෂයෙන්ම අපිට හඳුනාගත නොහැකි මට්ටමේ රෝගීන් සමාජය තුළ වාසය කිරීම හින්දා ඔවුන් හරහා ආසාදිනේ පැතිරෙන ආකාරයක් හොඳටම නිරීක්ෂණය වෙනවා. විශේෂයෙන්ම ඉල්ලනවා රජය ඇතුළු බලධාරීන්ගෙන් මේ නත්තල් උත්සව සමය අවසානයත් එක්කම රටේ ඉතාමත්ම අවාසනාවන්ත විදිහට කොවිඩ් 19 වසංගතය පැතිර ගිහිලා දැඩි ව්‍යසනකාරයක් තත්ත්වයක් ඇතිවීමේ පෙරනිමිති මේ වෙදි පහළ වෙමින් තියෙනවා. මෙතර කොළොන්නාවේ පිහිටි කනිජ තෙල් තුග පරියන්ත සමගමේ සේවකයන් අතරින් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට ප්‍රමාණවත් වැඩපිළිවෙලක් නොමැති බවට ජාතික සේවක සංගමයේ චෝදනා කරනවා.
කොළොන්නා නිවාය සේවක මහත්මයේ ශල්‍ය කර්මය සඳහා රෝහලට ඇතුළත් වෙනවා. ඇතුළත් කර ගැනීමකට PCR පරීක්ෂණයක් කරනවා. PCR පරීක්ෂණේ ඔහු පොසිටිව් වෙනවා. ඒ වාර්තාව අරගෙන සංස්ථාන ගොහුට කියනවා වහාම කොළොන්නාවෙන් කියන ගෙදර යන්න කියලා. සඳුදා ගෙදර ගිය කොවිඩ් රෝගියාව බ්‍රහස්පතින්ද හවස තමයි ඔහුව ගෙනියන්නේ රෝහලට. 14 දිනකට ඊයේ වෙන විට කොළොන්නාවේ කොවිඩ්. මොකද රජයේ විසින් කරන කොවිඩ් පරීක්ෂණේ වාර්තා වෙන්න අවම දවස් 4ක් යනවා. මේක මුදල් ගෙවලා කරන්න යනකොට පාලන අධිකාරිය මුදල් දෙන්න බැහැ කීම මත එක හිර වෙනවා. මේ වෙන විට කිසිදු පෞද්ගලික ඉන්ධන රථ බෙදා හැරීමේ කිසිම රියදුරෙක් සාරිය සහායකෙක්ව PCR කරලා නැහැ. ගබඩා 10ම කිසිදු සේවකයෙක්ව PCR කරලා නැහැ. සේවකයෝ 70 ගානක් සති දෙකක් ඇතුලේ ඉන්නවා. අපි PCR ටෙස්ට් 56ක් කරා. 56ක් කරලා 12 දිනක එකෙන් පොසිටිව් කියලා අනිත් අය ඔක්කොම නෙගටිව්. ඊට අමතරව අපි අපේ ආයතනයේ මුදල් දීලා ඊයේ ටෙස්ට් 47ක් කරා. ඒක හැමෝම නෙගටිව්. ඊට අමතරව අනිද්දා වෙනකොට මේ PCR කරන වාහනය ගෙනල්ලා මෙතන 500ක් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 171ක් දක්වා ඉහළ ගොස් තිබෙන්නේ. තවත් මරණ 6ක් ඊයේ වාර්තා වීමත් සමගයි. එතරින් රෝහලකදී මිය ගොස් තිබුණේ 1යි කපමණයි. ග්‍රෑන්ඩ් පාස් පදිංචිව සිටි 39 හැවිරිදි කාන්තාවක් කොළඹ IDH රෝහලේදී මිය ගොස් තිබුණේ ලේ විෂවීම, බහුඉන්ද්‍රිය අක්‍රිය වීම සහ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන්. ගම්පහ වීරගුණ පදිංචිව සිටි 68 හැවිරිදි පුද්ගලයෙකු COVID-19 නිසා ඇති වූ පපුවේ ආසාදනයක් හේතුවෙන් වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මට්ටක්කුලේ පදිංචිව සිටි 77 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මිය ගොස් ඇති අතර අධිරුධිර පීඩනය, දේවැඩියාව සහ කොවිඩ් නියුමෝනියාව ඔහුගේ මරණයට හේතුවයි. මරදාන පදිංචිව සිටි 76 හැවිරිදි පුද්ගලයෙකුද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති අතර COVID-19 නියුමෝනියාව ඔහුගේ මරණයට හේතුව ලෙස හඳුනාගැනුණා. කිරිවත් තුඩුව පදිංචිව සිටි 88 හැවිරිදි කාන්තාවක් නිවසේදී මිය ගොස් ඇති අතර COVID-19 නිසා ඇති වූ පපුවේ ආසාදනයක් සහ අධිරුධිර පීඩනය නිසා ඇති වූ හෘදයාබාධයක් ඇගේ මරණයට හේතුවයි. බණ්ඩාරගම පදිංචිව සිටි 83 හැවිරිදි කාන්තාවක් නිවසේදී මිය ගොස් තිබෙන්නේ COVID-19 නිසා ඇති වූ පපුවේ ආසාදනයක් සහ අධිරුධිර පීඩනය නිසා ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන්. මේ අතර මෙරටට පැමිණීමට නොහැකිව විවිධ රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට එළඹෙන 26 වෙනිදා සිට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරයකින් තොරව මෙරට පැමිණීමට අවස්ථාව උදා වන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සභාපති උපුල් ධර්මදාස මහතා පවසනවා. කෙසේ වෙතත් විදේශගතව සිට මෙරට පැමිණෙන සෑම පුද්ගලිකම රජයේ හෝ පුද්ගලිකාංශයේ නිරෝධායන මධ්‍යස්ථානයක දින 14ක කාලයක් නිරෝධායන වීම අනිවාර්ය බවයි යුධ හමුදාපති ලොතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ. මෙතර දැනට හුදකලා තත්ත්වයේ ක්‍රියාත්මක වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ සාලමුල්ල ග්‍රාම නිලධාරී කොට්ටාංශයේ සහ කෝකිලාපාර ප්‍රදේශයේ හෙටුදැසින පහේ සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කරන බව යුද හමුදාපති ලොතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එමෙන්ම වත්තල පොලිස් බල ප්‍රදේශයේ කෙරවලපිටිය ග්‍රාම නිලධාරී කොට්ටාංශයේ නයිදුව ප්‍රදේශයේ තැලීගුඩ පොලිස් බල ප්‍රදේශයේ ගඟබොඩ ග්‍රාම නිලධාරී කොට්ටාංශයේ ගඟබොඩ ප්‍රදේශයේ කිරිබත්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ වෙලේගොඩ ග්‍රාම නිලධාරී කොට්ටාංශයේ වෙලේගොඩ ප්‍රදේශයේ හෙට උදෑසන පහේ සිට හුදකලා තත්ත්වයේ ඉවත් කරනවා. කෙසේ වෙතත් පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශයේ ගඟබොඩ ග්‍රාම නිලධාරී කොට්ටාංශයේ නෙල්ලිගහවත්ත සහ පූරන් කොටුවත්ත යන ප්‍රදේශ හෙට උදෑසන පහේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කිරීමට නියමිතයි. එමෙන්ම වෙලේගොඩ උතුරු ග්‍රාම නිලධාරී කොට්ටාංශයේ ශ්‍රී ජයන්ති මාවත ප්‍රදේශයත් හෙට උදෑසන පහේ සිට හුදකලා ප්‍රදේශ ලෙස අලුතින් නම් කරනවා. उन्हें तेल का तेजा लीवर आयुष एलोवेरा फेस वॉश